අයිබෝන් ජීවිතය අපිට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මේ විජය මේ පසුගිය දින කිහිපය තුළම අපි නිරන්තරයෙන්ම කතා කළේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳව 2001 වසරේදී ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ පැමිණිදී ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයන් නමින් ශ්‍රී ලාංකිකයන් විදිහට අපිත් සතුරු වුණා අපිත් ඒ වෙලාවේ ත්‍රස්තවාදයෙන් බැටකම හිටපු ජාතියක් නිසා අපිත් විශ්වාස කළා ඉන් අනතුරු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්න විසඳන්නට ඇමරිකාව මැදිහත් වෙයි කියලා ඔය දැක්ෂණ මේ ඇතරම මේ ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ ඔය 2001 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 11 වෙනි දමන් කනේ 27 වසරේ ළඟදී පැමිණෙනවා මේ සංග්‍රාමයේ ඇමරිකා එක්සත් ජනපදයේ දියත් කළේ මූලික වශයෙන් ගත්තොත් මේ අල්කයිඩා සංවිධානයේ සහ මේ අල්කයිඩා සංවිධානයේට සත්කාරකත්වය දැක්වූ බවට චෝදනා ඉල්ලවලා තිබෙන තලිබාන් සංවිධානයේ පාලනය පෙරලා දැමීම සඳහා ඒ අතරම මේ අෆ්ගනිස්තානයේට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමේ මේ පුළුල් වැඩපිළිවෙලකුත් ප්‍රකාශයට පත් කරලා තිබුණා වකට හැබැයි පසු කාලෙක ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරියව සිටි හිලරි ක්ලින්ටන් වතාවක් පිළිගත්ත මේ අපි සටන් කරන්නේ අපි විසින්ම පුහුණු කරපු සහ අපි විසින්ම මුදල් ආධාර ලබා දුන් ත්‍රස්ත කණ්ඩායමකට කියලා. ඉතින් ඇත්තටම මේ ත්‍රස්තවාදයේ සංග්‍රාමයේ නාමයෙන් ඔබ කියපු ආකාරයටම මේ සංග්‍රාමයේ දියත් කළාට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන වශයෙන් මේ අෆ්ගන් සංග්‍රාමය සඳහා යොමු වීමට බලපාපු ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. එකක් තමයි අෆ්ගනිස්තානයේ තිබෙන මේ එකක් යකඩ ඔය යපස් අනෙක් එක ලෝකඩ මේ මේ තම තඹ කොප ඊළඟට රත්තරන් ඊළඟට ලිතියම් ඇමරිකා එක්සත් ජනපදයේ මේ තක්සේරු කරලා තිබෙන ඔය අෆ්ගනිස්තානයේ තිබෙනවා කියලා මේ ඛනිජ ද්‍රව්‍ය වටිනාකම බිලියන 1000ක් ඊට අමතරව ඔය රෑවත් මිනරල්ස් කියලා හඳුන්වන අති දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය अफगानिस्तान लोके विशाल वशन तिबेन वकील हादुरांगी दर्शन मेकट वैडिये उदाहरण मे वो दिदास दहन मे आवृद्ध अमेरिका एक्सट जनपद मे लतीन अमेरिका अनुखलापे बोलीविया वोमोरालस बलेन पहाकर बलेन पहाकिरी मठ बलपाप एक प्रधानमंत्री हेतु वक्त मई बोलीविया तम लोके विशालतम मे लिथियम मे मे रेयात मिनरल्स තිබෙන රට හැටියට හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ එක පැත්තකින් ඔය ඇමරිකා එක්සත් ජනපදයේ අෆ්ගනිස්තානයේ පළවෙනි ජනාධිපතිවරයා හැටියට බලයට පත් කරන්නේ සහ අෆ්ගනිස්තානයේ පළවෙනි තානාපතිවරයා හැටියට බලයට පත් කරන්නේ ඇමරිකාවේ ලොකුම මේ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳව කටයුතු කරන ආයතනයේ කටයුතු කරපු දෙන්නෙක් පත් කරන්නේ. දෙවෙනි කාරණේ තමයි චීනේ නැගී එම. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ මුල සිටම අවශ්‍යතාවයක් තිබුණා ඔය කැස්පියන් සාගරයේ සිට දිවෙන තෙල් නල මාර්ග පකිස්තානයේට අරගෙන ඇවිල්ලා ඇමරිකා එක්සත් ජනපදයට රැගෙන යන්නට මේක අෆ්ගනිස්තානයේ ඊටාම වැදගත් මේහා සම්බන්ධව ගත්තොත් වැදගත් මධ්‍යස්ථානයක් මොකද ඇමරිකා එක්සත් ජනපදයේ ඇත්තටම දැන් ඔය මුල සිටම මේ ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘතියක් තිබුණා මේ අෆ්ගනිස්තානයේ කියන රාජ්‍ය හරහා මධ්‍යම ආසියානු කලාපයේ තිබෙන තෙල් සංචිත මේවා මේ ප්‍රතිවාදී චීනය ලබා ගැනීමට මේ වැලැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මූලෝපායික වශයෙන් වැදගත් වෙන මේ කලාපය තුළ ස්ථානගත වන්නට මොකද මේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ මේ ප්‍රකාශ කළ 1992 වසරේ මේ ඔය සෝවියට් සංගමය බෙද වටනට පස්සේ ඔය පෙන්ටගනය ප්‍රකාශ කරපු එක ඉතා වැදගත් කාරණයක් තිබෙනවා ඒ තමයි අපේ පළවෙනි අරමුණ our first objective is to prevent the reemergence of a new rival nav prativadiyeku balayata patthima velakwima visheshama me kalapiya washin ho goliya washin tamanta erahi prativadiyeku nagi sidima velakwime aramunak tibuna etakota me oya sedamavata ashritawa anekkatata oy chine xinjiang prantaye oya ulu muslim barun wesena yabadu pihitla tibena afghanistan e itin america exact janapade මූලෝපායික වශයෙන් මේ කලාපයේ ස්ථානගත වීම කෙරෙහි බලපාපු අනුමාන කරන්න පුළුවන් මේ කාරණා දෙක තමයි එමෙ නැතුව ඇත්තටම ඔබ කියපු ආකාරයට ත්‍රස්තවාදයට එරෙහිව සැබෑ සංග්‍රාමයක් දියත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍යතාවය තිබුණා නම් ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව දියත් කරපු සංග්‍රාමයට උදව් කළ යුතුව තිබුණා නමුත් දර්ශනවේ නෝවේ සාමක්‍රියාවලිය තුල අපි දැක්කා මම ඔය නෝවේ සාමක්‍රියාවලි පළවෙනි සාකච්ඡාවට ගිය මාධ්‍යකරුවෙක් ඔය බෑෆුඩ් ගැලරි එකේ ජොන් වෙස්බෝග් එතකොට හිටියේ ඇමරික මේ නෝවේජියානු තානාපතිවරයා ඊට පස්සේ ඔය සාමක්‍රියාවලිය ඇතුලේ
ඔය ඇමරිකාවෙන් ලංකාවට ආපු රිචඩ් ආමිටේජ් ඊට පස්සේ අනෙක් අතට නෝවේ සාමනියෝජිතව ඊළඟට ඇමරිකාවේ රොබර්ට් ටෝබ්ලේක්ලා විඩා හෙල්ගසන්ලා නෝවිජානු ඇමතිවරු එරික් ෆෝල්හයිම්ලා යසුසියා කාචිලා මම ඉන්ටර්විව් කරලා තියෙනවා ඒ කාලේ ඇතුළත. ඉතින් මේගොල්ලගේ අරමුණ තිබුණේ අවසානයේ මොහොමත් ඔය අවසාන මේ පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ අවසන් වතාවට ස්විස්සලන්තයේ ජිනීවාවල පැවතුණු සාකච්ඡා වාර දෙකට මම මාධ්‍යකරුවෙක් හැටියට සහභාගී වුණා. පළවෙනි සාකච්ඡාවට ආවේ ඇන්ටන් බාලසිංහම්. අන්තිමට දකුණින් සෙල්ලම් තමිසෙල්ලම් ඉන්ටර්විව් කරේ මම. අවසාන සාකච්ඡාව උහු මට දුන්නේ. අපි මට තමිසෙල්ලම්ගේ සාකච්ඡාව ගන්න මම මේ රෝයල් කියන හෝටල් එකේ ඒගොල්ලෝ නැවතිලා හිටියේ ජිනීවාවල. යනකොට මුළු ලොබි එක පිරලා හිටියේ දහස් ගාණක් මිනිස්සු යුරෝපයෙන් ආපු මේගොල්ලන්ට සල්ලි දෙන්න. මේක පිටිපස්සේ තිබුණේ LTT රසවාදයේ පණ ගන්න වෙලා අර අෆ්ගනිස්තානෙට කරපු ආකාරයට අපේ රට කිසියම් අවස්ථාවක විදේශ හමුදා ත්‍රිකුණාමලයේ වගේ තැනක ස්ථානගත කරලා තීරණාත්මක අවස්ථාවේදී අපේ රට අස්ථාවර කරන්නට විකට කඩන්නට උන්ගේ ව්‍යාපෘතියක් තිබුණා. එතරම් අපි අපේ ආරක්ෂක හමුදාවන්ට අපේ විරෝධාර නායකත්වයට අපි හැමදාම අපේ කෘතවේදීත්වය තියෙන්න ඕනේ. මොකද එහෙම නොවුනනම් 2009 ත්‍රස්තවාදී මේ පරාජයට පත් නොකරන්නට අද වෙනකොට අෆ්ගනිස්තානයේ ඉරණම අපිටත් අත් වෙන මේක මිනිසු හැමදාම ජීවිත අපි අපේ ජීවිත කාලෙම අපි හිතේ තියාගන්න ඕනේ මේ කෘතවේදීත්වය. මොකද ඒක අපි දැක්ක ඇස් දෙකෙන්. ඉතින් අෆ්ගනිස්තානයේ හා සම්බන්ධ කාරණේදී ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍යයෙන් 2001 අවුරුද්දේ ත්‍රස්තවාදී රෙහිව දියත් කරපු සංග්‍රාමයේට දැනට තක්සේරු කරලා තියෙනවා දර්ශන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 6.4ක මුදලක් ඇමරිකාව වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට වියදම් කරලා තියෙන මුදල මේ ත්‍රස්තවාදයේ සංග්‍රාමයට ඇමරිකානු ඩොලර් බිලියන 320ක්. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේට මානුෂවාදී ආධාරවලට අවශ්‍ය මුළු මුදල් ප්‍රමාණය වගේ 8 ගුණයක් ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුද්දකට වියදම් කරලා තියෙනවා මේ ත්‍රස්තවාදයේ සංග්‍රාමයට. ඉතින් එතකොට ඔය මේ ෆියට් ඩොලර් සච්චු ගහගෙන මොකද ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඩොලරෙන් තමයි ලෝකය හසුරුවන්නේ. බොහෝ විට රටවල් අස්ථාවර කිරීම සඳහා කලින් කල ඩොලර් බිලියන ගණනක මුදල් විවිධ කණ්ඩායම්වලට ලබා දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉතින් මේවා මේ ව්‍යාපෘති පිළිබඳව ඇත්තටම මේ මාධ්‍යකරුවන් හැටියට අපි ජනතාව දැනුවත් කිරීමේ ඉතාම වැදගත් වගකීමක් අපිට තියෙනවා. මොකද විශේෂයෙන්ම මේක වැදගත් වෙන දර්ශන මේ තමයි ආසියාවේ සතවර්ෂය. මේ යුරේෂියානු කලාපයේ නැගීමත් එක්ක අර වසර 400ක පමණ කාලයක් ලෝකයේ මේ ආර්ථිකය හා සම්බන්ධ මේ බටහිර බලවත් රටවලට පැවතින ওই ආධිපත්‍ය ක්‍රමක්‍රමේ යුරේෂියාවට මේ යුරෝපයේ ආසියාව කියන බහුස්කන්ධයට පැමිණීමෙන් තිබෙනවා. ලෝක ආර්ථික ක්‍රියාකාරීත්වය දැන් ක්‍රමක්‍රමින් ඉන්දියන් සාගර කලාපයට පැමිණීම සිදුවෙනවා. එතකොට අපි වගේ රටවල් අස්ථාවර කිරීම සඳහා විවිධ ව්‍යාපෘති සකස් වෙනවා. ඇත්තටම අෆ්ගනිස්තානය පිළිබඳව අපි අද විවිධ ආඛ්‍යාන තිබෙනවා, විවිධ අර්ථකථන තිබෙනවා. හැබැයි දර්ශන අපි තාමත් හරියට දන්නේ නැහැ මේකේ සැබෑ අරමුණ මොකක්ද කියන කාරණේ තාමත්. මොකද ගොඩක් වෙලාවට මේ විවිධ ව්‍යාපෘති වල සැබෑ තොරතුරු හෙළිදරව් වෙනකොට අවුරුදු 10ක් 15ක් 20ක් ගත වෙනවා. විශේෂයෙන් අෆ්ගනිස්තානයේ රැඳී සිටීම ඇමරිකාවට එතරම්ම වැදගත් නම් ඇයි ඔවුන් ඇමරිකාව අෆ්ගනිස්තානයේ නියවත්තලා යන්නේ? අනිත් පැත්තෙන් ගත්තාම 2001 වසරේදී තලිබාන් සංවිධානය ඇමරිකා පැත්තෙන් බලපෑම ත්‍රස්තවාදී සංවිධානයක් නම් අද ඔවුන් ඉවත්ව යාමත් එක්ක ඒ රටේ බලය හිමි වෙන්නේ තලිබාන් සංවිධානයට. දැන් තලිබාන් සංවිධානය සහ ඇමරිකාව අතර යම් හිතවත්කමක් තියෙනවද? මේ පළවෙනි ප්‍රශ්නේ දැර්ශනේ දැන් ඔය ඇමරිකා එක්සත් ජනපදයේ මේ අෆ්ගනිස්තානයේ ඉවත්ව යාම පිළිබඳ කාරණේ මීට වඩා අර ඕඩර්ලි විත්ඩ්‍රෝල් එකක්. ඒ කියන්නේ ඇමරිකාවට මීට වඩා බොහොම ක්‍රමවත් සැලසුම් සහගත ඉවත්ව යාමේ ක්‍රියාවලියකට යන්නට ඉඩ කඩ තිබුණා. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයෙන් බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා යම් විදියකින් මේ තලිබාන් සංවිධානයේ සහ කාබුල් පාලනය අතර පැවති අශ්රෆ් ගානිගේ පාලනය අතර කිසියම් එකඟතාවක් ඇතිව මේ ඉවත්ව යාම සිද්ධ වුණා නම් අෆ්ගනිස්තානයේ බොහෝ දුරට තත්ත්වේ සාමකාමී වෙලා අෆ්ගනිස්තානයේ දකුණු ආසියාවේ සාක් සමුළුවට මේ සාක් පවුලට එහෙම නැත්නම් මේ ආසියානු කලාපයේ මේ අලුතෙන් ගොඩ නැගෙන මේ 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 අනුකලන ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කර ගැනීමට හැකියාවක් තිබුණා. නමුත්
එක විට අෆ්ගනිස්තානයේ ඇමරිකා එක්සත් ජනපද ඉවත් වීම ඇතුළේ ඉතාම ලබා දෙන වැදගත් පණිවිඩයක් තමයි මේ කලාපයේ තවදුරටත් අස්ථාවරව පවත්වා ගැනීමේ වුමනාවක් වොෂින්ටනෙට තියෙනවා කියන කාරණය. දෙවෙනි කාරණේ අපි දන්නේ නැහැ මොකද ඔය ඇතම් මේ ඔය මෑතකදී තලිබාන් සංවිධානයේ අශ්රෆ් ගානි සහ වොෂින්ටනේ අතර පැවතුණු සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතාවන් මොනවද කියන කාරණේ තවමත් නිශ්චිතව මාධ්‍යයට හෙළිදරව් වෙලා නැහැ. හැබැයි අපි දන්නවා අෆ්ගනිස්තානයේ මේ වෙන විට මේ තවදුරටත් වැඩි අස්ථාවරත්වයක් තිබෙනවා. මේ වෙනකොට අපි දකිනවා මේ අෆ්ගනිස්තානයේ දැන් අලුත්ම ප්‍රවෘත්තිය තමයි අර අහමඩ් මෂූඩ් කියන ඔය මේ තලිබාන් ජාතික ප්‍රතිරෝධක පෙරමුණ කියලා මේ තලිබාන් නැෂනල් රෙසිස්ටන්ස් ෆ්‍රන්ට් කියන සංවිධානයේ නායකයා ප්‍රකාශ කරනවා ඔය පන්ෂීර් කියන නිම්න ආශ්‍රිත ප්‍රදේශයේ බලය තිබෙන උනට යම් විදිහකින් ඒ ප්‍රදේශයට තලිබාන් සංවිධානය ඇතුළු වුවහොත් ඉතාම දරුණු ලේවැගිරීමක් ඇතිවන්නට පුළුවන් කියලා. මොකද ඔය 80 දශකයේ අෆ්ගනිස්තානයේ සෝවියට් හමුදා පළවා හැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සමග සන්ධානගතව සිටි නායකයෙක්ගේ පුතෙක් තමයි අහමඩ් මෂූඩ් කියලා කියන්නේ. අහමඩ් ෂා මෂූඩ් ගේ පුතා. ඉතින් එතකොට මේ අෆ්ගනිස්තානය තුළ අපි බැලුවොත් එම විවිධ කණ්ඩායම් තිබෙනවා. අනෙක් අතට දැන් අර හිලරි ක්ලින්ටන් කියපු ප්‍රකාශයම ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ ඔය මේ මේක ඇත්තටම ඔය මේ ඔය රොබින් කුක් කියන මේ බ්‍රිතාන්‍ය හිටපු විදේශ ලේකම්වරයා සාමි මන්ත්‍රී මණ්ඩලයේ හමුවේ වතාවක් ප්‍රකාශයක් කරමින් කියා සිටියා මේ පැහැදිලිවම අල්කයිඩා සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාණයක් කියලා. ඔය අල්කයිඩා සංවිධානය පමණක් නෙමෙයි ඔය අෆ්ගනිස්තානයේ දැන් ඔය බින් ඔසාමා බින් ලාඩන් පවා ඇමරිකා එක්සත් ජනපදයේ ඔය සෝවියට් හමුදා පළවා හැරීම සඳහා අෆ්ගනිස්තාන භූමිය තුල රතු හමුදාවන්ට විරුද්ධව මේ බිහි කරපු සංවිධාන. ඉතින් අපි දන්නේ කෙතෙක් දුරට මේ තලිබාන් සංවිධානයේ Tamange පැරණි හාම්පුතාගේ අවශ්‍යතාවන් අනුව ක්‍රියා කරනවාද කියලා එක පැත්තකින්. නමුත් අපිට එක බොහොම සුබදායි කාරණයක් හිට දකින්න පුළුවන් මේ විදේශ හමුදාවක් මේ කලාපය තුළ රැඳී සිටලා මේ ඉවත් වීම තුළ ව්‍යාකූලතාවක් පැවතුණත් මේ කලාපයේ කටයුතු කලාපයට බාර දී මේ වගකීමක් තිබෙනවා. මොකද එහෙම නොවුනොත් එහෙම මේක මේ මේ කලාපයේ අස්ථාවරත්වයට හේතුවක් බවට පත් වෙනවා. මොකද අපේ සාක් සංවිධානයේ සමාජික රටක් මේ කලාපය තුළ විදේශ හමුදාවක් රැඳී සිටීම කියන කාරණය මේ කලාපයේ විනිගමනයට ප්‍රගමනයට බාධාවක්. හෙතිකම ඇමරිකාව අෆ්ගනිස්තානයේ සිටින සාමාන්‍ය වැසියන්ව ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ තීරණයක් ගැන තිබෙන දර්ශන මේ සිවිල් ගුවන් යාන සිවිලියන් ජෙට්ස් යොදා ගන්නට මේ රසියන් ඉවත් කර ගැනීම සඳහා. මොකද මේ අගෝස්තු මාසේ 15 වෙනිදා තලිබාන් සංවිධානයේ හිටි හැටියේ මේ එක විටම වගේ කාබුල් අගනුවර බලය අත්පත් කර ගැනීමත් සමගම අෆ්ගනිස්තානයේ වෙසෙන විදේශිකයන් ඇතුළු සහ අනෙක් අතට මේ අෆ්ගනිස්තානයේ පැවති රජයට ඇමරිකා එක්සත් ජනපද හමුදාවන්ට සහාය පළ කරපු බීද කණ්ඩායම් වලට මේ විශාල වුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවලා තිබෙනවා. ඉතින් මේ නිසා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ සිවිල් ගුවන් යානය යොදා ගැනීමට තීරණයක් ගෙන තිබෙන්නේ. මේක ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ මීට අවශ්‍ය ප්‍රතිපාදන තිබෙනවා. මේ පසුගිය සතිය පමණක් ඇමරිකා එක්සත් ජනපදයේ 28,000ක පමණ පිරිසක් අෆ්ගනිස්තානයෙන් ඉවත් කරගෙන ඇති බවක් තමයි වාර්තාවන්නේ. ඒ අතර කාබුල් ගුවන් තොටුපළේ මේ ඇතිවෙච්ච මේ ඉවත් යාමේ ක්‍රියාවලිය තුළ ඇතිවෙච්ච තෙරපුම් සහ අනිකුත් කාරණා මුල් කරගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව නේටෝ නිලධාරියෙක් රොයිට පුවත් සේබේට ප්‍රකාශ කරලා තිබෙනවා. ඇතමුන් තෙරපීමෙන් තමයි මියගොස් තිබෙන්නේ. ඒ අතර මේ එංගලන්තයේ මේ ආරක්ෂක අමාත්‍යවරයෙක් ජේම්ස් හිපේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ වන විට මේ අෆ්ගනිස්තානයේ තලිබාන් සංවිධානයේ සිතාමතාම ජනතාව ඔය කාබුල් අගනුවර හමීඩ් කර්සායි අන්තර්ජාතික ගුවන් තොටුපළට ගාල් කරමින් සිටින බවට. අගෝස්තු මාසේ 13 වෙනිදා සිට බ්‍රිතාන්‍යත් පුද්ගලයන් 5,725 දෙනෙකු ඉවත් කරගෙන තිබෙනවා. හැබැයි තවදුරටත් බ්‍රිතාන්‍යයේ මේ දහසක පමණ හමුදා වට පිරිසක් අෆ්ගනිස්තානය තුළ රැඳී සිටින බවක් තමයි වාර්තා වන්නේ. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ ඔය මේ සිවිල් රිසර්ව් එයා ෆ්ලීට් කියලා හඳුන්වන ඔය ඉවත් යාමේ ක්‍රියාවලිය සඳහා සිවිල් ගුවන් යානා යොදා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ
විශේෂ ප්‍රතිපාදන තිබෙනවා. ඉතින් මේකෙන් තමයි අර හදිසි අවස්ථාවක ඔය 2003 ඉරාකයෙන් අනිකතට 91 ගල්ෆ් යුද්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා මේ තමන්ගේ වැසියන් ඉවත් කරගත්තේ මේ ආකාරයට. කොමුණ දැනට මේ ගුවන් යාන 18ක් පමණ මේ සඳහා යොදාගෙන ඇති බවක් තමයි වාර්තා වන්නේ. මේ අතර වරේ ඇමරිකාව සහ රුසියාව අතර තිබෙන ඔය සීතල යුද්ධය යලිත්වතාවක් සනාත කරමින් ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක දමන්නට කටයුතු කරලා තියෙනවා. ඔය නෝඩ් ස්ට්‍රීම් 2 කියන මේ ගෑස් නල ව්‍යාපෘතිය මේක අතිශයින්ම වැදගත් වෙනවා යුරෝපයට. මොකද මේ යුරෝපයේ මේ ගෑස් අවශ්‍යතාවෙන් විශාල ප්‍රමාණයක් ලබා ගන්න රුසියාවෙන්. දැනට මේ ගෑස් ප්‍රවාහනය සිද්ධ වෙන්නේ මේ උක්‍රේනයේ හරහා එළන ලද නල මාර්ග ඔස්සේ. නමුත් අපි දන්නවා ඔය 2014 වසරේ රුසියාවට හිතවත් උක්‍රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් බලෙන් පෙරලා දැම්මට පස්සේ රුසියාවත් උක්‍රේනයත් අතර මතභේද පවතිනවා. ඉතින් රුසියාවට මේ යුක්‍රේනය මතින් තමන්ගේ ගෑස් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒ නිසා බෝල්ටික් මුහුද හරහා මේ ගෑස් ප්‍රවාහනය සිදු කිරීමට අදාළව එකඟතාවක් පවතිනවා ජර්මනිය සමග. දැනට මේකේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ නල මාර්ගයේ ඉදිකිරීම කටයුතු අවසන්. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ කැමති නැහැ මේ ජර්මනිය සහ රුසියාව අතර මේ ගොඩනැගෙන මේ බලශක්ති සම්බන්ධතාවය. ඉතින් මේ නිසා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ ව්‍යාපෘතියට සම්බන්ධ රුසියානු නිලධාරීන් ඉලක්ක කරගෙන සම්බාධක පැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. ඉතින් සිකුරාදා දිනේ වන විට බයිඩන් පාලනය නව සම්බාධක ප්‍රකාශයට පත් කළා. එකක් රුසියානු නෞකාවකට එරෙහිව, ඒ වගේම රුසියාවේ මේ ඔය නෝඩ් ස්ට්‍රීම් 2 ගෑස් නල ව්‍යාපෘතිය හා සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කළා. ඒ අතර අපි දකින්නේ ජර්මානු චාන්සලර් ඇන්ජලා මේකල්, ඇය යුක්‍රේනයේ කීව් අගනුවරට පැමිණියා. යුක්‍රේන ජනාධිපති වලදිමීර් සෙලෙන්ස්කි සමග ඇය සාකච්ඡා පැවැත්තුවා. ඉතින් මේ දැනට අපි දන්නවා මේ ඔය 2014 ඇතිවෙච්ච අර්බුදයෙන් පස්සේ යුක්‍රේනයේ එක පැත්තකින් ඔය නැගෙනහිර දිග සහ දකුණු දිග ප්‍රදේශ අතර අර්බුදයක් පවතිනවා. නැගෙනහිර දිග ප්‍රදේශයේ බෙදුම්වාදී කණ්ඩායමලට රුසියාව සහාය පළ කරන බවට මොස්කව් පාලනයට චෝදනාවක් එල්ලවෙනවා. මේ පිළිබඳවත් මේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුණා. ඉතින් විශේෂම මේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12ක වටිනාකමින් යුත් බෝල්ටික් මුහුද යටින් දිවෙන මේ ගෑස් නල මාර්ග පද්ධතිය රුසියාවට අවස්ථාවක් ජර්මනියට ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා අර යුක්‍රේනයේ මගහැරලා. කොහොම වුණත් මේ සාකච්ඡාවේදී මේ සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ අපි දකින්නේ පසුගිය ඉරිදා, ඒ කියන්නේ ඊයේ දිනේ පැවැත්වෙච්ච. ඉතින් යුක්‍රේන ජනාධිපතිවරයා මෙහිදී ජර්මන් චාන්සලර් වරිය සමග මේ සාකච්ඡාවට සහභාගී වෙමින් ප්‍රකාශ කරා මේ රුසියාව බුහුදේශපාලනික අවියක් ලෙස මේ ගෑස් යුරෝපයට ප්‍රවාහනය කිරීමේ කාරණය භාවිත කරන යොදා ගන්නා බවට. මලයාසියාවේ නව අගමැතිවරයා සීලුම පක්ෂවලට ආරාධනා කර සිටිනවා ඔහු සමග එක්වන්නට රට තවදුරටත් ඉදිරියට රැගෙන යාම සඳහා. ඔව්, මලයාසියාව අපි දන්නවා මේ ආසියානු කලාපයේ ගත්තොත් බොහොම මේ දියුණු රටක්. මහාතිර් මොහමඩ් බලයට පත් වුණාට පස්සේ අතරම ඔය සිංගප්පූරුව මලයාසියාවේ කොටසක් හැටියට තිබුණු සිංගප්පූරුව ඉවත් වුණා. අනතුරුව මේ ඇත්තටම මේ මලයාසියාවේ මේ අගමැතිවරයා මහතිර් මොහමඩ් බලයට පත්වන එකට ඔහුට තිබුණු ප්‍රධාන ගැටලුවක් තමයි දැర్శන මේ රටේ අර ආර්ථික බලයේ තිබුණේ මේ චීන ව්‍යාපාරිකයන් පිරිසක් අතරේ. මොකද මැලේසියාවේ ජනගහනය ගත්තොත් එහෙම 55%ක් විතර මැලේවරු, 25%ක් විතර ඉන්නවා චීන ජාතිකයෝ, 10%ක් විතර ඉන්නවා ඉන්දියානුවන්. ඉතින් එතකොට මේ අර ඔය ඔහුගේ ඔහු විසින් අනුගත භූමි පුත්‍ර ප්‍රතිපත්ති යටතේ ඔහු අර චීන ජාතිකයන් සතුව තිබිච්ච ආර්ථික බලයේ මැලේවරුන් යටතට පවරගත්තා. ඉතින් අනතුරුව තමයි මලයාසියාව මේ ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැටියට වර්ධනය වුණා. නමුත් මෑත කාලේ මලයාසියාවේ ඉතාම දැඩි දේශපාලන අස්ථාවරත්වයක් වර්ධනය වෙන ලකුණු අපිට දකින්නට ලැබුණා. මේකට හොඳම උදාහරණය තමයි මේ ගත වෙච්ච මාස 18ක කාල සීමාව තුළ තුන්වෙනි අගමැතිවරයා තමයි මේ ඔය බලයෙන් ඉවත් වුණේ. එතකොට මේක මේ මාස 18ක අගමැතිවරු තුන්දෙනෙක් බලයට එනවා කියලා කියන්නේ රටක ස්ථාවරත්වයට බාධාවක්. කොහොම වුණත් මලයාසියාවේ නව අගමැතිවරයා ලෙස ස්මයිල් සබ්‍රි යාකුබ්,
වැඩ බාරගත්තා ඔහු ඉන්නීමක් කරනවා රටේ සියලු කණ්ඩායම් අතර සහයෝගීතාවක් ගොඩනැගී යුතු බවත් මේ බලය ලබා ගැනීම සඳහා ඇතැම් කණ්ඩායම් මේ දරණ උත්සාහය නතර කර යුතු බවත් ඉතින් ඔහු විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා මේ එක පැත්තකින් රටේ පවතින මේ දේශපාලන අර්බුදය අනෙක් අතට රටේ ආර්ථිකය දුර්වල වීම ඒ වගේම මේ කොවිඩ් වසංගතයේ සීග්‍රයෙන් පැතිර යාම මේ අර්බුදයට මුහුණ දීම සඳහා රටේ සියලු දේශපාලන කණ්ඩායම් අතර සහයෝගීතාවක් වර්ධනය කරගත යුතු බව කොරෝනාවේ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා මේ වන විට කොරෝනාව චීනෙන් හඳුනාගෙන වසර දෙකකට ආසන්න වෙලක් තියෙනවා දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩෙල්ටා මේ ප්‍රභේදය ව්‍යාප්ත වෙයාම දැන් අපි දකිනවා මේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත යාම වැළැක්වීම සඳහා ලෝක විවිධ රටවල් මේ දරණ උත්සාහය ඇතුලේ මේ ජන ජීවිතයට විවිධ සීමාවන් පනවලා තිබෙනවා ඔය ලොක්ඩවුන් අගුලෑම් ක්‍රියාවලිය මේ වෙනකොට මේ අපි දකින ජනතාවගෙන් දැන් යුරෝපයේ ඊයේ දිනේ බැලුවොත් එහෙම මම දැක සමහර ප්‍රවෘත්ති ඉවත් කරගෙන තිබෙනවා මේ BBC ගාඩියන් වගේ පුවත්පත් ඊළඟට ඕස්ට්‍රේලියාව ගත්තොත් එම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිඩ්නි වල මේ වෙන පිට ජනතාව විශාල වශයෙන් මේ උද්ඝෝෂණ පවත්වනවා ඔස්ට්‍රේලියාවේ පමණක් ඊයේ දිනේ උද්ඝෝෂණ වල නිරත වුණු පුද්ගලයන් 250කට බැරි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ 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 කොවිඩ් සීමාවන්ට විරෝධය පළ කළ ඒ අතර මේ වෛද්‍යවරුන් දැන් ඉතාම දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා මේ එන්නත් කෙතෙක් දුරට මේ ඩෙල්ටා ප්‍රභේදයට ඔරොත්තු වෙනවද කියන කාරණය මොකද අපි දන්නවා දැන් එක පැත්තකින් උතුරු අර්ධගෝලයේ කාර්මික රටවල් බලවත් කාර්මික රටවල් දැන් අර තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා තමන්ගේ පුරවැසියන්ට ඉතින් මේක එක පැත්තකින් මේක දේශපාලනීය වශයෙන් සදාචාරාත්මක වශයෙන් මේ කෙතෙක් දුරට මේක සාධාරණද කියන කාරණය ඇතමුන් ප්‍රශ්න කරනවා හැබැයි වෛද්‍ය විද්‍යාත්මකව ගත්තට පස්සේ ඇතම් විද්‍යාඥයන් පෙන්වා දෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයට ඔය දැනට භාවිතයේ පවතින එන්නත් වැඩි කාලයක් මේක මේ මේ ඔරොත්තු දෙන්නේ නැහැ කියන කාරණය. ඉතින් ඒ නිසා ඉතා නුදුරේදී මේ තුන්වෙනි එන්නතක් සෑම රටකටම ලබා දීමට සිදුවේවි කියන කාරණය කතාබහට ලක් වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම මේ විද්‍යාත්මක ප්‍රජාව අතර පවතින මේ සංවාදය අද ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔය මේ ලෝකයේ ප්‍රමුඛතම මේ වෛද්‍ය විද්‍යාත්මක සංගරා දෙකක් වන Nature සංගරාව සහ Science Nature.com සහ Science.com කියන මේ වෙබ් අඩවි දෙකට ගියොත් ඔබට නරමන්නට පුළුවන්කමක් ලැබෙවි මේ කියවන්නට පුළුවන්කමක් ලැබෙවි විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියම පාලනය කිරීම සඳහා වෛද්‍ය විශේෂයෙන්ම විද්‍යාඥයන් විසින් විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා මොකද මේ මේ අද තිබෙනවා මේ සයන්ස් සංගරාවේ තිබෙන මම ලිපියකට යොමුවන්නම් එංගලන්තයේ සිදු කරපු අධ්‍යයනයක් ඔක්ස්ෆර්ඩ් සලසවිය සහ රටේ එංගලන්තයේ ඔය ඔෆිස් ෆෝ නැෂනල් ස්ටැටිස්ටික්ස් කියන ආයතනය සිදු කළ අධ්‍යයනයකට අනුව තහවුරු වෙලා තිබෙනවා මේ මේ එන්නත් ලබාගත්තට පස්සේ ෆයිසර් බයෝඑන්ටෙක් නැත්නම් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත්තට පස්සේ මුල් අවස්ථාවේ ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වුණාට අර සීග්‍රෙන් ව්‍යාප්ත යන ඩෙල්ටා ප්‍රභේදයත් සමග මේ එන්නත් කෙනට ලක්කර පුද්ගලයන් පවා මේ රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයන අවශ්‍යයි කියන කාරණේ තමයි මේ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මීට අදාළ වාර්තාව මේ පසුගිය 19 වෙනිදා මුල්වරට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ඉතින් දැන් මේ නිසා මේ අධ්‍යයනයත් සමගම තෙබන එන්නතක් තෙබන මාත්‍රාවක් ලබා දීම කෙරෙහි විද්‍යාත්මකව කිසියම් ආකාරයක පදනමක් පවතින බව තමයි මේ වාර්තා දෙක මේ 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 වාර්තාව මේ සංගරා දෙකම පෙන්වා දෙන්නේ සබදාහමෙන් නොයෙකුත් අභියෝග මිනිසාට එල්ල වෙද්දී ගිනිකඳු පිපිරීම නිසා පරිසරයට සිදුවන්නා වූ හානිය පිළිබඳවත් නැවතත් සිතා බලන්නට අධ්‍යයනය කරන්නට සිදු වී තිබෙනවා. ඔව් මේ ගිනිකඳු කියන එක මේ ස්වභාව ධර්මයේ එක පැත්තකින් බොහොම අපූර්ව සිදුවීමක්. නමුත් අපි දන්නවා මානව ජනගහනය මේ වෙනකොට බිලියන 7.9ක පිරිසක් ලෝකයේ සිටින තත්ත්වයක් තුළ අර මේකේ සෞන්දර්යාත්මක ලක්ෂණ වලට වඩා ජන ජීවිතයට සිදුවන බලපෑම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දර්ශන මේ අද සයින්ස් වෙබ් අඩවිය වාර්තාවක් ඉදිරිපත් කරනවා.
මේ මහා පරිමාණයේ ගිනි කඳු පිපිරීමක් තුලින් වායු වලට නිකුත් කරන මිලියන ටන් මිලියන ගණනක මේ වෝල්කනමින් නිකුත් වෙන මේ මේ විවිධ ආකාරයේ මේ මේක කියන්නේ මේ සන් බ්ලොකින් පාටිකල්ස් කියලා සූර්යාලෝකය පෘථිවියට ලැබීම වළක්වාලන ආකාරයේ මේ අංශු නිසා අපේ පෘථිවිය මේ සාමාන්‍යයෙන් සිසිල් වෙනවා කියලා වසර 5ක පමණ කාලයක් දක්වා සිසිල් වීමේ ප්‍රවණතාවක් තිබෙනවා ඉතින් අපි මේ ගෝලීය උෂ්ණත්වයේ පිටු දැකීමේ සටනක නිරත වන අතර එක පැත්තකින් ස්වභාව ධර්මයේ මෙවැනි ක්‍රියාකාරකමුත් මිහිතලේ උෂ්ණත්වයේ හිලෑම වැළැක්වීම සඳහා යම් යම් අවස්ථාවල හේතුවක් බවට පත් වෙනවා කියලා තමයි මේ වර්තාව පෙන්වා දෙන්නේ සාමාන්‍ය දර්ශන ගත්තොත් මේ ගෝලීය උෂ්ණත්වයේ හිලෑමට බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා විද්‍යාඥ හඳුනාගෙන තිබෙනවා එකක් තමයි අර මේක කියනවා මේ අභ්‍යන්තර ස්වභාවික සාධක කියලා ඉන්ටර්නල් නැචරල් ෆැක්ටර්ස් කියලා අනිත් එක කියනවා මේ බාහිර ස්වභාවික සාධක එක්ස්ටර්නල් නැචරල් ෆැක්ටර්ස් තුන්වෙනි කාරණේ තමයි හියුමන් ඇක්ටිවිටි කියලා හඳුන්වන්නේ මානව ක්‍රියාකාරීත්වය නමුත් අද පොදුවේ විද්‍යාඥයන් පිළිගන්නවා ගෝලීය උෂ්ණත්වයේ හිලෑමට තුඩු දෙන ප්‍රධානම හේතුව බවට පත් වෙලා තිබෙන්නේ මේ මානව ක්‍රියාකාරීත්වය ඇත්තටම මේ අවධිය බොහෝ විද්‍යාඥයන් මෑතකදී නම් කළා මේ අපි ජීවත් වෙන අවධිය ඇන්ත්‍රොපෝසින් ඉපොක් කියලා. ඒ කියන්නේ එක ජීවියෙක් මුළු මහත් පෘථිවියම හසුරන අවධියකට අපි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි විද්‍යාඥයන් කියනවා එක දෙයක් මේ කොයිඩ් ගහන මේ හින්දා උන් අලුත් වචනයක් එදුමක් හඳුනා දීලා තියෙනවා. මේ ඇන්ත්‍රොපෝසින් එකට පොඩි පෝස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේ අවධිය උන් හඳුන්වනවා ඇන්ත්‍රොපෝස් කියලා. සුදී විජය කොරෝනා අපට අභියෝගයක් වඩ පත්වෙදී ඒ අභියෝගය සාර්ථකව ජයගන්නට ඒතුළු තිබෙනව අවස්ථාවන් හඳුනාගන්නට අපට හැකියාව තිබෙනවා මේ අභියෝගය ජයගන්නට අපි තනි තනිව සහ සාමූහිකව කටයුතු කරද්දී මේ අතර වැදගත්ම කාරණේ බවට පත්න්නේ ඔබ ආරක්ෂාකාරීව කටයුතු කිරීම ඔබ ආරක්ෂාකාරීව කටයුතු කළොත් කොරෝනා අභියෝගය ජය ගැනීම අපට තරම අපහසු වෙන එකක් නැහැ සමගන ආදර්ශ උදෙසින් ඔබට ජයග්‍රහී සතියක් ප්‍රාර්ථනා කරමි ආයුබෝවන් අභියෝග පිළිබඳව නිවැරදි අවබෝධයකින් ඒ කළමනාකරණය කළොතින් අපිට අභියෝග ජය ගැනීම එතරම්ම අසීරු කාර්යයක් නෙමෙයි. තවත් පැත්තකින් බලපුවහම අභියෝග තනිව ඔබගේ ජීවිතයට අපගේ ජීවිතයට එන්නේ නැහැ. අභියෝගයක් සමග අනිවාර්යයෙන්ම අවස්ථාවකුත් තිබෙනවා. මේ අවස්ථාවත් නිවැරදිව අවබෝධ කරගැනීමෙන් කළමනාකරණය කරමින් ඊට සැලසුම් සකස් කරලා ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් සමහර විටක අභියෝග අපේ ජීවිතය ඊළඟ ස්තරයට ගෙන යන වේදිකාවක් බවට පත් වෙනට පුළුවන්. සියදසතර ප්‍රවීම් සබලමු අදත් විදේශ විත්ති විශ්ලේෂක ප්‍රවීණ මාධවේදී විජේ දිසනායක සමගින් අයිබන් විජේ හැමදාම මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ වැඩසටහන් පෙළගැස්මට.